ਕੁਸ਼ਲ ਮਹਾਤਮਾ ਉਹਨਾਂ ਮਹਾਤਮਾ ਦਰਵਰਨ ਜ਼ਰੂਰ ਹਿਤਾਇਤੀ ਸ੍ਰੀ ਸਿੱਖ ਟੁਕਰੇ ਨੇ ਮੀ ਦਹਾਵਲ ਗੁਰਪਾਮੁਖ ਮਹਾਸੰਗਰਤਨ ਵਿਸ਼ੇ ਸਪਿਰਿਕਰ ਸੰਗਗਤ ਦਕਸ਼ਿਣਾਵ ਪਿਰਨਮਲ ਪੂਜਾ ਕਰਾਂਤ ਯਦੁਨਾ ਨਿਵਨ ਗੁਰਪਾਮੁਖ ਮਹਾਸੰਗਰਤਨ ਵਿਸ਼ੇ ਦਾਨ ਪੂਜਾਵਕਿੰ ਅਤਪਤ ਕਰਗੰਟ ਪੁਲਵਾਂ ਆਣਿ ਸੰਸੇ ਮਹਾਨੁਭਾਵ ਸੰਪੰਨਾਈ ਮਹਾਬਲ ਸੰਪੰਨਾਈ මේ ජීවිතේම පවා ආනිසංස විනදෙන පින්කම් වෙනවා නිවන් උදාර පින්කම්. එනිසා පිතාමත්ම ශ්‍රද්ධා ගෞරවය කර්මය හා විපාකය පිළිබඳව නුවණ පහළ කරගෙනයි දෙහැමිව අපි උපයා සපයා ගත්ත දේය දාන විෂයෙහි පිරිනමන්නට පූජා කරන්නට යෙදුනේ. දානයට ප්‍රථම අපි අසාගත්තා දානයක් මහත්ඵල මහානිසංස වීමට හේතු කාරණා වන සාධක තුනක්ද. එහිදී බුදුරජාණන් වහන්සේ මේ යම් එක් වූ පාරිශුද්ධියකින් හෝ යුක්ත නම් ඒ කරන පින්කම එක්කොදායක් පාරිශුද්ධිය නිසාවෙන් මහත්ඵල කරගත හැකි, එක් වස්තු පාරිශුද්ධිය වීමෙන් මහත්ඵල කළ හැකි, ප්‍රතිග්‍රාහක පාරිශුද්ධිය වීමෙන් මහත්ඵල මහානිසංස ලැබිය හැකි. ඊටත් වඩා විශේෂ ආනිසංස දෙන දෙන ප්‍රතිග්‍රාහක විශේෂ ගුණ සම්පත්තියක් හැටියට දක්වනවා නිරෝධ සමාපත්තියේ නැගී සිටිය උතුමන් වහන්සේලාට යමක් පූජා කරන්නේ නම් එදිනම ඵල විපාක දෙන දෙන පින්කම් හැටියටයි එවන් පින්කම් හඳුන්වන්නේ. වරක් ඨක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ සම්පත්තියෙන් පිරිහෙන්නට යන බව දැකලා තමන්ගේ ආයුෂය පිරිහීගෙන යන බව දැකලා තමන්ගේ ආයුෂයත් සම්පත්තියත් පිරිහීගෙන යන වෙලාවෙ නැවත වතාවක් ජීවිතය සුරක්ෂිත කරගෙන සක්‍ර සම්පත්තියේ පිහිටා සක්‍ර සම්පත් කෙසේ විඳින්නේ දැයි තියෙන සැපත කෙසේ සුරකින්නේ දැයි සුජානම් දෙවඟන සමග කතා බහ කළ වෙලාවේ මේ සඳහා කිනම් උපායක් කරන්නේ දැයි විමසා බලද්දී ඒ අයට පෙනුණා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදලා වැඩ ඉන්නවා. හෙට දවසේ උන්වහන්සේගේ සද්දිනය සම්පූර්ණ වෙනවා. හෙට උන්වහන්සේ සමාපත්තියෙන් නැගිටින්නට ඕන. ඒ සමාපත්තියෙන් අවදි වෙන වෙලාවේ දානයක් පූජා කරගන්න ලැබුණොත් එදිනම ඵල විපාක ලැබෙන බවයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවලෝනේ. ඒ නිසා කෙසේ හෝ උපායකින් හෝ උන්වහන්සේට ගන්වේලක් පූජා කරගත්තොත් නම් අපට මහානි සංසදායේ මහා විපාකයක් අත්පත් කරගෙන මේ තියෙන සම්පත්තියත් රැකගෙන ජීවිතයත් ආරක්ෂා කරගෙන තව බොහෝ කලක් මේ සත්ව සම්පත්තියේ පිහිටා සිටීමට හැකි අවස්ථාව සැලසෙනු ඇතියයි අදහසින් මහකාශ්‍යපයන් වහන්සේ වැඩසිටි වනාන්තරයේ ආසන්නව පිහිටි ගම්මානයේ කෙළවරේ ඉතාමත්ම අසරණ මහලු මහලි වේශයකින් පුංචි දුප්පත් පැලක් හදාගත්තා. මේ මුළු ගමේම හිටියේ රෙදි මහල පේෂකාර ගම්මානයා. ඒ ගමේ කෙළවර වනාන්තරයේ පැත්තේ පුංචි පැලක් කටවගෙන මවාගෙන සක්‍රයත් සුජා දෙවඟනත්
මහා කාශ්‍යප හාමුදුරුව වඩිනකම් බලාගෙන හිටියා. මහා කාශ්‍යප හාමුදුරුව හැමදාම නිරෝධ සමාපත්තියෙන් අවදි වුණාම ඒ පලාතම දුප්පත්ම අසරණම කෙනා ළඟටයි උන්වහන්සේ පිණ්ඩපාතයට වඩින්න ඔහුට යහපත පිණිස. එනිසාවෙන් එදත් මහා කාශ්‍යප හාමුදුරුව ගම දෙසට වඩින්න සිටියා. උන්වහන්සේට දැක ගන්න ලැබුණ බොහෝම දුප්පත් අසරණ වෙච්ච මහලු යුවලක් දුප්පත්ලක් වාසය කරනවා දැකලා මේ අයට අනුකම්පාවෙන් පිණ්ඩපාතයට එහි යාමට එහි වැඩම කිරීමට උන්වහන්සේ තීරණය කළා. ගේදොරකඩට ගිය හැටියේ සක්‍රයා පාත්‍රය අරගෙන ගේතුළට ගෙනවිත් දිව්‍යමය ආහාරයෙන් ඒ පාත්‍රය පුරවා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දෑතට පිරිනමනකොට මහා කාශ්‍යප හාමුදුරුව වහා දැනගත්තා මේ දුප්පතෙක් අසරණෙක් වෙන්න බෑ. දැන් නුවණින් උන්වහන්සේ කල්පනා කරලා බැලුවා කවුද මේ. උන්වහන්සේට දැක ගන්න පුළුවන් වුණ මේ සක්‍රයා සහ සුජා දේවංගන. එදා සක්‍රයා හා සුජා දේවංගනට මහා කාශ්‍යප හාමුදුරුව බොහොම තදින් කතා කළා. සක්‍රයනුඹම වරදක් කළේ දුප්පතෙකුට අසරණයෙකුට ලැබෙන්න තිබිච්ච අවස්ථාවක් තම උදුරගත්තා කියලා. සක්‍රයා ඒ වෙලාවේ මතක් කළනේ ස්වාමීනි මම තරම් අසරණයෙක් මේ තුන් ලෝකෙ ඉඳාවේ නේ. මගේ ජීවිතය අහිමි වෙන්න යන වෙලාවක් මගේ සක්‍ර සම්පත්තිය අහිමි වෙන්න යන වෙලාවක්. ඉතින් මං වනේ අසරණයෙක් තව ලෝකෙ කොහෙන්ද? ඒ නිසා මට අනුකම්පා කරන්න මහා කාශ්‍යප හාමුදුරුවනේ කියලා උන්වහන්සේගේ දෙපා මුලනේ දෙපළ වෙන වැටුණා. උන්වහන්සේ ඔවුන්ට කරුණාවෙන් මෛත්‍රයෙන් මේ අසරණ බව ගැන සලකලා මේ දානය පිළිගෙන උන්වහන්සේ වැඩම කළා. වැඩි වෙලාවක් යන්නන්ට ඔවුන් ලැබුණේ නැහැ. ඒ මොහොතේම තමන්ගේ ජීවිතය සුරක්ෂිත වුණා. අහිමි වෙන්න යන ජීවිතයේ නැවත ආරක්ෂා වුණා. අහිමි වෙන්න ගිය සත්ව සම්පත්තියේ නැවත ලැබුණා. ඒ සැපතින් සැපවත් වූ මේ දෙපළ මහාලින් ප්‍රීතිගෝසා නගමින් අහෝදානං පරමදානං කස්සපේ සුප්පතිත්තිතං අහෝදානේක මහාදානේ කානිසංසය මහා කාශ්‍යපයන් වහන්සේ හමුවේ පූජා කරලා ප්‍රියත්පත් කරගත්තා කියන ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරමින් ගී ගායනා කරමින් සක්‍රයා හා සුජා දේවගෙන අහසින් ජනහඬ සවැත්නුවර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දිවසින් නසා දම්සභා මණ්ඩපයේ සිටි ජීවනක් පිළිසට මේ සිදුවීම සිහිපත් කරදී මහා කාශ්‍යපයන් වහන්සේගේ ගුණානුභාවය සක්‍රයා වෙනි අය පවා උපායශීලී වූ දන් පූජා කරන්නට උන්වහන්සේ සොයායන ආකාරයේ පැහැදිලි කරමින් මහා කාශ්‍යපයන් වහන්සේගේ ගුණ පැහැදිලි කළා. ඉතින් ඒ වගේ දානේ කානිසංස එදිනම ඒ මොහොතේම ලබන්නට පුළුවන් අවස්ථාව පිළිබඳව ධර්මයේ කියවෙනවා. කෙසේ නමුත් දානයක මොන විදියෙන් අපි පූජා කළත් ලැබෙන ආනිසංසය පිළිබඳව අපේ දැනුම අපේ නුවණ අපේ අවබෝධය පැහැදිලි නෑ, නිරවුල් නෑ. අපි බොහෝ වෙලාවට කල්පනා කරන්නේ දානයක් දීලා ඒකේ ආනිසංසය මෙරිච්ච අයට දිව්‍ය ලෝකෙ දිව්‍ය සම්පත් මනුෂ්‍ය ලෝකෙ මනුෂ්‍ය සම්පත් වින්දනය කරන්න පුළුවන්. මේ පින හොඳාත්ම උපකාරී වෙන්නේ මරණයට පත් වූ අයටයි. මළවුන් උදෙසා තමයි මේ පින බොහෝ උපකාර වෙන්නේ කියන යම් යටි අදහසක් අපි හොඳාත් දෙනෙක් අපි හැමෝගෙම සිත්වල තියෙන. අපි කල්පනා කරලා බැලුවොත් දන් දෙන අවස්ථාවල් ගැන එක්කෝ හත් දවසේ දාන එක්කෝ තුන් මාසේ දාන
එක්ක අවුරුද්දක් පාසා මල ගියාය සිහි කරලා දෙන දාන. මේ මල වුණු දෙසා දෙන දාන හැරෙනකොට තමන්ගේ විමුක්තිය උදෙසා තමන්ගේ පාරමී පිණිස තෘෂ්ණාක්ෂය කිරීම පිණිස අපේක්ෂා විරහිතව දාන පූජාවන් පවත්වනවා. බොහෝමත්ම අඩු, බොහෝමත්ම දුර්ලභයි. එනිසා අපි හුඟක් දෙනෙක් වර්තමාන ලෝකේ දන් දෙන්නේ මලවුන් සුවපත් කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මලවුන් සුවපත් කිරීම සඳහා කෙරෙන ක්‍රියාවක් හැටියටම නෙමෙයි මේක වදාගන්නේ. ඒ අය පින් ගන්න පුළුවන් තැන්වල ඉන්නවනම් සුවපත් කරන්න පුළුවන්. මේගේ හැමෝටම පින් දෙන්නත් බෑ, පින් ගන්නත්. ස්ථාන හා අස්ථාන කියලා දෙපැත්තක් තියෙනවා. සදිවි ලෝකයේ උපන් කෙනෙකුත් පෙර ඥාතිවරුන්ගෙන් පින් ගන්න බලාපොරොත්තු වන්නේ පින් ගැනීමක් නෑ. මනුෂ්‍ය ලෝකයේ ඉපදලා ඉන්න ඔබත් මමත් අපේ නෑයෝ අදත් අසුරෙන්නේ සම්පින් සම් කරලා චෛත්‍ය විහාර බෝධි කරවල කඨින පින්කම් කරලා නොයෙක් පින්කම් කරලා අදත් අපේ නෑ පරපුරු අපට පින්කෙත් අනුමෝදන් කරනවා. ඇති ඒත් අපි පින් ගැනීමක් හෝ ගන්න පුළුවන් බව නෑ. මනුෂ්‍ය ලෝකයේ කියන්නේ පින් ගන්න නැති පින් බලාපොරොත්තු නොවන තැන පොරණාතියේ අස්ථාන. ඒ වගේම අවීචී උපන් කෙනෙකුට පින් දීලා අපිට නිදහස් කරගන්න බෑ. ඒ කර්මයේ ආශ්‍රය ගෙවෙනකම් ඒ අවීචී ආදී අටපුණ නිරවල, ඔසුපත් නිරවල දුක් විඳින්න වෙයි. ඒ තැන්වල ඉන්න කෙනෙක්ව පින් දෙන්නත් බෑ, පින් ගන්නත් බෑ, පින් ගෙන සතුටු වෙන්නත් බෑ. ඒ වගේම අසුරාත්ම භාවයේ උපන් කෙනෙකුට පින් ගැනීමක් හෝ පින් ගෙන සතුටක් වීමක් වෙන්නේ නෑ. පින් ගන්න බැරි තැන අස්ථානය. තිරිසං ආත්ම භාවයේ උපත ලැබුවොත් අපේ ඥාතිවරු අපට පුළුවන් කමක් නැහැ ඒ ආත්ම භාවයේ නේදවා. තිරිසං ආත්ම භාවයේ කියන්නේ පින් දෙන්න පුළුවන් හෝ පින් ගන්න පුළුවන් තරම් නෙමෙයි අස්ථානය. പ്രേත ලෝකය කොටස් වලට බෙදෙනවා. ඒ പ്രേත ලෝකයේ පරදත්තූප ජීවී කියන එක්තරා කොටසක් වාසය කරනවා. මෙන්න මේ පරදත්තූප ජීවී ආත්ම භාවයේ පන් කෙනෙකුට පුළුවන්කම තියෙනවා අප විසින් කළ පිටක් අනුමෝදන් වෙලා සතුවා. පරදත්තූප ජීවිතය අනුදුන්නේ මෙතන තියෙන අදහසමයි ඒ තුලින් කියන්නේ. එනිසා අපිට හැමෝම මේ යන තරමක් දුගතියට යවන්න පුළුවන් නම් අපි කවුරුවත් පින් කරන්න ඕනේ නැහැ. නෑ යන්ට කීයක් හරි දීලා තිබුණාම මම මැරුණාට පස්සේ අට පෙරිකක් පූජා කළා, ධානි ටිකක් පූජා කළා මට පින් දෙන්න කියලා. මොන අකුසලේ කරත් කමක් නැහැ. එතකොට මුදව ගන්න පුළුවන්. නමුත් එහෙම පුළුවන් කමක් නැහැ. අර පරදත්ත උපජීවී ආත්මභාවය පංකෙන් කුටුම විතරයි පින් දෙන තැනින් ඉඳහස් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ එතුමා බුදුහාමුදුරන්ගේ නහන හොඳයි බුදුහාමුදුරුවනේ අපි නම් සදාන් කරලා මේ පින්කම් කරන ඥාතිවරු එතන නොහිටියෝ අපරාධනේ දතුමේ කරන ඒවා. නෑ නෑ හිතන්න එපා. ඔබ බලාපොරොත්තු වෙන නම් කරන ඥාතිවරයා එතන නැති වුණාට මේ අනන්ත දිව සංසාරයේ ඔබට අම්ම වෙච්ච, තාත්තා වෙච්ච, දුව පුතා ස්වාමියා බිරිඳ සහෝදරයා සහෝදරිය හිතවතා හිතවතිය බවට පත් වෙලා හිටපු අය ඔය තැන්වල ඉන්න. ඔබ නම් කරන ඥාතිවරු නැත්තම් මේ ඥාතිවරු ඔය පින්ගෙන සතුටක් තියෙනවා. හොඳයි බුදුහාමුදුරුවනේ අපි නම් කරන අයත් නැහැ, සංසාරික නෑයුත් නැහැ. එහෙම වුණොත් අපි කරන දේ අපරාධනේ දේ. එහෙමත් හිතන්න එපා බලන්න. ඔබ නම් කරන නෑයෝ එතන නෑ, සංසාරික නෑයෝ ඒ පරදත් රූප ජීවී ආත්ම භාවයේ නෑ කියන කතාව යෙදෙන්නේ නෑ බලන්න.
මේ අනන්ත දිග සංසාර ගමනේ අපට අම්මා තාත්තා වෙච්ච, නැන්ද මාම දුව පුතා වෙච්ච, ස්වාමියා බිරිඳ වෙච්ච, දුව පුතා වෙච්ච කවුරු හරිම එතන ඉන්නවාමයි. ඒ අය ඔබේ පින අරගෙන සතුටටපත් වෙනවා. හොඳයි ස්වාමීනි, එහෙමවත් නොතිබුණොත් නොහිටියොත් අපි මේ කරන දේවල් අපරාධනේ, දෙන දේවල් අපරාධනේ, නිර්ර්ථකයි නේද? බමුණ එහෙම හිතන්නේ නැහැපා. එහෙම කෙනෙක් නැහැ කියන්නේ තේදෙන්නේ නැහැ. හදිස්සියවත් එහෙම නොයදුනා වුණා, නොසිටියා වුණත් ඒ තැනක නුඹේ සංසාරික නැහැ. අහග යන්නේ නැහැ, ඒක නුඹට ඉතුරු වෙනවා. උඹටත් මෙලව ජීවිතයට පරලෝ යන දවසට උඹට පිළිත පිළිස පවතින්නේ මේ ටික නේද කියලා උන්වහන්සේ වදාළා. එනිසා මේ සංසාර ගමනේ පින් දෙන්න පුළුවන්, පින් ගන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි අපි කරගත්ත දින කොතනකට ගියත් අරගෙන යන්න පුළුවන් දේ. එතකොට අපි හැම කෙනෙක්ම දානයක් එක්ක ආනිසංසය බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ පාළුවයි. මේ ජීවිතයට නෙවෙයි. මේ බඳු පින්කම් කරන අය සුගතියට යනවා, දුගතියට යන්නේ නැහැ. එතකොට අපි දානයේ විපාක, පින්කමේ විපාක බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතයෙන් නෙවෙයි, තරවලුයි. එහෙම නෙවෙයි. මේ පින්කම මේ මොහොතට, මේ මොහොතට විපාක අත්පත් කරගන්න පුළුවන් පින්කම් කරන අයට. මේ පින, මේ පින්කම වඩන ලෝතුරු මගට උපකාරයක්. ඒ ගැන සඳහන් වෙන්නේ සමාධියට පරිස්කාරයක් කියලා. සමාධියට පෙරිකරක් කරගන්න පුළුවන් මේ පින්කම. සමාධියට උපකාරක ධර්මයක් බවට පත් කරගන්න පුළුවන් මේ පින්කම. එතකොට එහෙම කරගන්නවා කියන එක ඉබේ වෙන එකක් නෙවෙයි. ඒක කරගන්න ඕන. දැන් මේ වගේ පින්කමක් කළ කෙනෙකුට දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්, මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත්. මේ සම්පත් ලැබෙනවා කියන එක ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙනවා. ලැබෙන දෙයක් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ප්‍රාර්ථනා කරන්න ගියාම අලාභයක් වෙන්න පුළුවන්. අපි දන්නවා අපි ළඟ බොහෝ වටිනා දෙයක් තියෙනවා. ඒ වටිනා දේ මිල නියම කළ නොහැකි තරම්. හැබැයි අපි ඒ දේ දීලා කෙනෙකුට මට මෙන්න මේක අරගෙන මේක දෙන්න කියලා පුංචි දෙයක් දීලා, එතකොට මම වටිනා දෙයට පුංචි දෙයක් ගත්තොත් මම ඒ මිලට වටිනාකම ඇති දෙයක් ගත්තා නෙමෙයි. අපි මේ වගේ පින්කමක් කරලා මට දිව්‍ය ලෝකයේ දිව්‍ය සැපතක් උරුම වේවා කියලා ප්‍රාර්ථනාවක් කළොත්, මනුස්ස ලෝකයේ මනුස්ස සැපතක් රජෙක් වෙලා විදුවරයෙක් වෙලා උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒක අර මම වටින දෙයක් දීලා පුංචි දෙයක් ගත්තා වගේ. වටිනා මෙනිකක් දීලා පුංචි ටොපියක් ලොකුමිරයක් ගත්තා වගේ. හැබැයි අපි ප්‍රාර්ථනා නොකළොත්, ඒ ගැන අපේක්ෂා නොතැබුවොත්, ඒක මුළු වටිනාකමට ගැලපෙන විදිහට බොහෝ කාලයක් අපට තප පිණිස යෙදේවි. හැබැයි මගේ පින්කම වෙන මේකටයි කියලා නියම කළොත් එතකොට ඒකට හුඹාරු වෙනවා. ඒ නිසා අපි ලැබෙන දෙයක් වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතුනේ. ප්‍රාර්ථනා විරහිතව යහපත් දෙය කිරීම යහපත් දෙයක්ම වන්නේ කියන විශ්වාසයේ මත පමණක් පිළිතලා අපට යමක් කළ හැකිනම් ඒක බොහොමත්ම වටිනවා. ඊළඟට තමයි අපි යමක් ප්‍රාර්ථනා නොකළත් ප්‍රාර්ථනා කරලා මනස මෙහෙවල උත්සාහවත් වෙලා මේ පින්කමත් එක්ක උපයා ගන්න, වැඩි දියුණු කරගන්න පුළුවන් දේ තියෙනවා. ඒ කියන්නේ නිවන දක්වා මේ පින උපනිශ්‍රේ කරගන්න පුළුවන්. ඉබේ වෙනවා නෙමෙයි, ඒක කරගන්න ඕන. දැන් අපි අද දඟවල
බුදුපාමොක් මහා සංඝරත්නය විසෙහිදී දානයක් පූජා කළා. කාටද මේ දානය පූජා කළේ? බුද්ධ ප්‍රතිමා වහන්සේට නෙමෙයි, බුදුහාමුදුරුවන්ට. මේ වැඩමවා ගත්ත එක හාමුදුරු කෙනෙකුට නෙමෙයි, අෂ්ටපුරිස පුද්ගලයාට, භගවතුන් ශ්‍රාවක සංඝයා, අෂ්ට ආර්ය වූ මහෞත්තමයන් වහන්සේලාට. එතකොට දැන් ඔන්න මේ දානයට ලබන්න පුළුවන් ආනිසංසය වැඩි දියුණු කරගන්නේ කොහොමද? දැන් මේ පින්කම කරන්න පෙරත් කල්පනා කරනවානේ අපි බුදුහාමුදුරුව පිළිවෙතට වඩමවාගෙන අද බුදුහාමුදුරුවන්ට දන් පැන් පූජා කරන බුද්ධාසන පනවනවා. සරියුත් මොගලන් වෙනම වහන්සේ ඇතුළු මහා සංඝරුවන අද අපේ නිවසට වැඩම වනවා. උන්වහන්සේලාටයි මේ අතුන් පනවන්නේ, උන්වහන්සේලාටයි දන් පැන් කරන්නේ. ඒ සංඝ කියන නාමයෙන් මේ මහරහතුන් වහන්සේලාවම සිහි කරගෙන අරමුණු කරගෙන බුදුහාමුදුරුව පිළිබඳව, මහරහතන් වහන්සේලා පිළිබඳව ගුණ මෙනෙහි කරමින් ඒ පින්කමෙන් යෙදෙනවා. යෙදෙන අවසන් වෙලා අද අවස්ථාවේ කල්පනා කරනවානේ, අද අපි අපේ නිවසට බුදුහාමුදුරුව වඩමවාගෙන බුද්ධ පූජාවක් පැවැත්තුවා, දාන පූජාවක් කළා. බුදුහාමුදුරුව කියලා කියන්නේ මේ ගුණ ඇති උත්තමයන් වහන්සේ නමක් නේද? උන්වහන්සේ අරහං, උන්වහන්සේ සම්මා සම්බුද්ධයි, උන්වහන්සේ විද්‍යා චරණ සම්පන්නයි, උන්වහන්සේ සුගත ලෝකවිදු ආදී මේ අනන්ත ගුණයන්ගෙන් යුක්තයි නේද? උන්වහන්සේට ඇයි අරහං කියලා කියන්නේ, ඇයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ? මෙසේ ගුණ විභාග කරමින් අනේ මේ බඳු ගුණ ඇති උත්තමයන් වහන්සේට නේද මම අද දන් පූජා කළේ. අන්න බුදු ගුණ සිහි පෙර කර මේ බඳු ගුණ ඇති උතුමන්ට මම අද දන් පූජා කළා නේද? ඊට අතරේක මම සැරියුත් මොගලන් ආනන්ද නන්ද රාවුල මහා සාස්වාදී මහෝත්තමයන් වහන්සේලාට මම දහවල දන් පූජා කළා නේද? උන්වහන්සේලා මේ ගුණ වලින් යුක්තයි නේද? අන්න මහරහත් ගුණය, මහරහත් තන් වහන්සේලා පිළිබඳව කියවෙන ඒ චරිත කතාවලින් මතුවෙන උතුම් ගුණ සිහි කර කර මේ චරිත හාමුදුරුවෝ මේ බදවල් ප්‍රේච්ච ජීවිත ගෙවූ බොහෝම නිහතමානී උත්තමයන් වහන්සේ නමක් නේද? මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ බදුනේ උත්තමයන් වහන්සේ නමක් නේද කියලා ඒ ශ්‍රාවක චරිත මෙහි කරන්නට ඕන. මහා කාශ්‍යප සාමී වහන්සේගෙන අපි සිහිපත් කළොත් උන්වහන්සේගේ ගිහි කල ඉඳලම මහා පුදුම විරාගී ජීවිතයක් ගෙවපු උත්තමයෝ. බබලොවින් චතුව මිනිස් ලොවට අයමින් වී උන්වහන්සේලා හැදුණි. මව්පියන්ගේ ත්‍රිදවන්නට බැරි නිසායි දෙදෙනාම විවාහ ජීවිතයට පත් වුණේ. විවාහය නොවෙන්න දෙදෙනා විසින්ම ලිපි හුවමාරුවක් වුණා. ඒත් තරපුරුෂයන් ලවා ඒ ලිපි දෙක ලියවාගෙන ඔවුන් ඒ සඳහා විවාහයට කැමති බවට අකමැති බව ප්‍රකාශ කර ලිපි දෙක සංගවලා වෙනම ලිපි දෙකක් සකස් කරලා දෙදෙනාට ලැබෙන්න කලස්සලා විවාහ ජීවිතයට ඇතුළත් කළේ. එදිනම ඔවුන් අධිෂ්ඨානයක් කළා අපේ මව්පියන්ගේ පිතෘ දෙවන්නට බැරි විවාහ ජීවිතයක් ගත කළත් අපි විරාගිකව ජීවිතයේ ගෙවමු කියලා යහනේ මැද මල් දමක් සබාගෙන යමෙකුට තරාගේ පිටක් පහළ වී නම් මල් දම මැලවේවා කියලා අනිස්ථාන කරගෙන ඔවුන්ගේ ජීවිත කාලය එක යහනේ සතපුන විරාගී කරව. සතු කාලෙක කුමරු සීතාද්දී කැපෙන පණුවන් එහිඳින කපුටන් දැකපු කාශ්‍යපයන් වහන්සේ පිප්පලේ මානවක යානන් ඒ වගේම තලවේලන වෙලාවේ පුංචි පුංචි කුරුල්ලන් ඇවිල්ලා ඒ තලවල ඉන්න පුංචි පුංචි කණුවන් එහිඳගෙන කන වෙලාවේ සේවක යන්නේ ඇහුවා, මොනවද මේ එහිඳගෙන කන්නේ ස්වාමීනි? මේ පණුව එහිඳගෙන කන්නේ නෙවෙයි අපුනල යටාටද ස්වාමීනි, ඔබ වහන්සේ තමයි අපිට නෙමෙයි ඔබ වහන්සේලා කියන නිසායි අපි මේ දේ කරන්නේ. ඒ දෙදෙනාටම එකවර බියටපත් වුණා. නිවන් කර්මයකට විපාක විඳින්න මේ සසර ගෙවන්න උනොත් කොච්චර කාලයක් නම් ඉන්න වේවිද?
ඒ නිසා මේ රජසපතෙන් පිටිකපතෙන් පළක් නැහැ. අපි ප්‍රවිධි වෙන්න ඕන කියලා තීරණය කරලා දෙදෙන සාකච්ඡා කරලා සියලු සම්පත් හැරදමාලෝ යම් තැනක බුදු කෙනෙක් වැඩ සිටී නම් උන්වහන්සේ උදෙසාය මගේ ප්‍රවිද්ද කියන ප්‍රාර්ථනාවෙන් කතාවක් දරාගෙන පාත්‍රය ඇඳුම් දිවි තමයි පෙරහන් කඩේ පමණක් අරගෙන සියලු සම්පත් හැරදමා පැල දුරින් මහමගට වැටුණා. ටික දුරක් එකට යන කල්හි දෙදෙනා කතා කළා අපි දෙන්න පැවිදි වෙලා එකට යාම සුදුසු නෑ ලෝකෙ මිනිස්සු අකුසල් කරගන්න පුළුවන්. එනිසාම ඉදිරියට හමු වෙන දෙමන් හන්දියෙන් අපි වෙන්ව යමු කියලා තීරණය කළා. එදා ඒ සංසාරේ බොහෝ දීර්ඝ කාලයක් එකට බැඳී ආ ගමන වෙන් වෙන මොහොතේ එය පොළොවට දරාගත නොහැකිව මහ පොළොව කම්පා වෙන්නට වුණා. මේ දෙදෙනා එදා දෙමන් හන්දියෙන් වෙන්ව පිටවී ගියා. එසේ ඉදිරියට එන මහාකාශ්‍යපයන් වහන්සේ, දුටු බුදුරජාණන් වහන්සේ, මගේ ශාසනයේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ, මගේ පිරිනිවෙනෙන් පසු බොහෝ කලක් පවතින්නට ශාසනය සුරක්ෂිත කරන්නේ මේ කාශ්‍යපයන් වහන්සේ, උන්වහන්සේ ඉදිරියට එන බව දැක උන්වහන්සේද පෙර මගට වැඩම කොට එළිවහන් තැනක ගත් සෙවනක උන්වහන්සේ වැඩ සිටියා. කාශ්‍යපයන් වහන්සේ ඈතදීම මේ වැඩ ඉන්නේ නම් මගේ ප්‍රවිද්ද මේ බඳු ගුණ ඇති උත්තමයන් වහන්සේලාටම විය යුතුයි. මේ නම් තථාගතයන් වහන්සේ නමක්ම වයි කියන විශ්වාසය කාන්ත කොට ඇති කොටගෙන එතැන් පටන් දුටු තැන පටන් බිම දිගාවී බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන නැගිටලා මේ ආවේ බිම දිගා වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. එදා උන්වහන්සේ වදාළා කාශ්‍යපේ නුඹ මේ කළ වන්දනය තථාගතයන් වහන්සේ කෙනෙකුට හැර වෙන කෙනෙකුට මේ වන්දනාව කළා නම් බෙල්ලෙන් ගැලවී මේ ඔළුව බිමට ඇද වැටෙන්නට තිබුණා. බොටුවෙන් ගැලවිලා මේ හිත බිමට ඇද වැටෙන්න තිබුණා. ඒ තරම් ආස්තවියක්, ඒ තරම් ආනුභාවයක් මේ වන්දනාව තිබුණා කියලා මතක් කළා. එදා බුදුහාමුදුරුවන්ගෙන් මාන උපසම්පදාව ලද මහාකාශ්‍යපයන් වහන්සේ එදා මේ ශාසනයේ කිසිම භික්ෂුවකට නොලැබුණු සරියුත් මුගලන් හාමුදුරුවන්ටවත්, රාහුල හාමුදුරුවන්ටවත් නොලැබුණු වරක් ප්‍රසාදයක් ලැබෙන්න වුණා. බුදුරජාණන් වහන්සේගේ චීවරය පාන්තකූඩ චීවරයක් සෝනින් හිඳගත්ත පුණා දාසිය ගේ මිනිය උතා තිබුණු තිබක් පමණ වූ පණුවන් ගැවසද රිදිකඩකින් මසාගත් චීවරයක් උන්වහන්සේට තිබුණේ. කාශ්‍යපයන් වහන්සේගේ සඟල තිවුර බොහෝම සිනදුයි සමුදුයි. බුදුහාමුදුරු වදාළ කාශ්‍යපයන් උඹගේ සඟල තිවුර බොහෝම සිවුමැලිනි. කාශ්‍යප හාමුදුරුව දෙවරක් හිතුවේනේ දෙදෙනින් බිම වැටිලා නිසානෙන් මට අනුකම්පා කරලා මේ සඟල තිවුර බොහෝමසේ පිළිගන්න මට අනුකම්පා. බුදුරජාණන් වහන්සේට ඒ පූජා කළා. එහෙනම් කාශ්‍යපය මගේ සඟල තිවුර ඔබ බාර ගන්න. අන බුදුරජාණන් වහන්සේගේ අවදිරාගී පාන්සකූල චීවරය සඟල තිවුර මහා කාශ්‍යප හාමුදුරුවන්ට ලබා දුන්නා. මේ නිකංම තිවුරක් හුමාරු කරගත්ත නෙමේ, මේ අනාගතයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ශාසනය සුරක්ෂිත කරන්නේ සරියුත් හාමුදුරුවත්, මුගලන් හාමුදුරුවත්, ආනන්ද හාමුදුරුවත් නෙමේ, මහා කාශ්‍යප හාමුදුරුවෝ. ඒ නිසා ඒ සංකේතවත් කරමින් උන්වහන්සේ නාතමන් වහන්සේ පෙර වූ සුගත චීවරය මහා කාශ්‍යප හාමුදුරුවන්ට ලබලා දුන්නා. මහා කාශ්‍යප හාමුදුරුවේ අතට අරගෙන අදිස්ථාන කළා, මං අද පටන් මේ මොහොතේ පටන් මෙබඳු වූ පාංශකූල චීවරයක් මිස ගුරුකුට චීවරයක් නම් කවදාවත් නොදරන්නේ කියන පළවෙනි දූතාංගය පාංශකූල චීවරයම පරිහරණය කරන්නට අදිස්ථාන කරගත්ත උන්වහන්සේ වරින් වර වරින් වර තෙලෙස් දූතාංග සමාදන්ව දූතාංග ධාරීන් අතර අගතනතුරුද බුදුරජාණන් වහන්සේගෙන් ලැබුවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට යම් තරමකට සමාන බවක් තිබුණා රූපකායේ. වයස්ද තම්මල සමහර වෙලාවට රැවටෙනවා. සරියුත් හාමුදුරුව බුදුහා මහාකාශ්‍යප හාමුදුරුවන්ව දැකලා බුදුහාමුදුරුවෝ කියලා, බුදුහාමුදුරුවෝ දැකලා මහාකාශ්‍යප හාමුදුරුවෝ කියලා
මාකාස්ස බහවුදුරන්ට පුත්‍ර ස්නේහයෙන් දන්තන් පූජා කරන මව්වරු හිටියා. එක අම්මා කෙනෙක් ඉදත් දානය පිළිවෙල කරගෙන හිටියා. මගේ පුත්‍ර වූ මහාකාශ්‍ය බහවුදුරන් වහන්සේ අද වැඩියි කියලා. එදා බුදුහාමුදුරුවෝ ඉපෙරටුව ගමන් කළේ කලින් පින්ද පාතේට වැඩම කළේ. ඒ අම්මා කල්පනා කළා මේ වඩින්නේ මගේ පුතාමයි කියලා හිතාගෙන මහාකාශ්‍ය බහවුදුරුවෝ කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට දානය දීලා. ඒ දන් බෙදනවත් එකම ළඟ ළඟම මහාකාශ්‍ය බහවුදුරු වෙනවා දුටුවරම්ම කල්පනා කළා නේ මගේ පුතාගේ දානේ මේ වෙන කාටද නේද කිව්වේ. බුදුහාමුදුරන්ගේ පාත්‍රයට බෙදපු ආහාරය නැවත අරගත්ත මහාකාශ්‍ය බහවුදුරන්ට පූජා කළා. එදා මහාකාශ්‍ය බහවුදුරන් ලොකු ධර්ම සංවේගයක් ඇති වෙනේ බුදුහාමුදුරන්ට ගෞරවයක් වෙනවා නේද. මේ අම්මලා බොහෝ අකුසල් කරගන්නවා නේද. එදා උන්වහන්සේ අධිෂ්ඨාන කළා මේ පිරිසෙන් වෙන් වෙලා බුදකලාව ජීවත් වෙන්නට ඕන, එකලාව වාසය කරන්නට ඕන, බුදුහාමුදුරන්ගෙන් ටිකක් දුරස්ව වාසය කරන්නට ඕන කියන අධිෂ්ඨානය ඇති කරගෙන උන්වහන්සේ අරණ්‍ය වාසයට පිවිසෙන්නට උන්වහන්සේ අධිෂ්ඨාන කළා. තවද දවසක උන්වහන්සේ පිණ්ඩපාත යමින් සිටියේදී කුසල් මාලිකාව අධිසින් යමින් සිටියේදී කුසල් රජුරුව උන්වහන්සේගේ පාත්‍රය අරගෙන ආරාධනා කළා. ස්වාමීන් රජමැදුරට වඩින්න බුදුහාමුදුරුවෝ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මහා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා දානශාලාවේ මෙහි ඉඳන් වලදල යන්නට. නෑ මහරජ ලැබෙන දෙයක් ලැබුණොත් ඇති මම පිටව යන්නේ නේ කියලා වදාලා. රජුරු උන්වහන්සේට යමක් බෙදලා දානේ පූජා කරලා දන් වැළඳීමෙන් නැතුට බුදුහාමුදුරුවන්ගෙන් මතක් කළා. බුදුහාමුදුරුවනේ මහකාශ්‍ය මහාමුදුරුවෝ පින්ද පාති කරගන්න වැඩම කළා. මම ආරාධනා කළා උන්වහන්සේලාත් වැඩ ඉන්න දාන ශාලාවට ඉන්න කියලා. ඒත් උන්වහන්සේ ඉතේ නොගෙන දානය පිටපාති කරගෙන උන්වහන්සේ වැඩම කළා. ඔබ වහන්සේලා සමග මොකක්වත් සමනාපයක් කළ කිරීමක්වත් උන්වහන්සේ ළඟ තියෙනවද? ඒදී උන්වහන්සේ සරියුත් හාමුදුරුවන්ගේ ගුණ වදාලා මහරජ අපි වැනි අය පවා මෙන්න ඔබගේ දම් පිළට වෙලා ආහාරයක් දෙනකන් බලාගෙන ඉන්න දින දේවල් දන්න. මගේ පුත්‍ර වූ මහාකාශ්‍යපයන් වහන්සේ එබන්දක් බලාපොරොත්තු නොවි ලැබිච්ච දෙයකින් යැපෙන අල්පේච්ඡ ජීවිත ගෙවන්නේ කියලා උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ කළායි පිරිස් මැදේ. තවද උන්වහන්සේගේ ජීවිතය ගැන කියවෙනවා වරක් පිණ්ඩපාතයන් සිටියේදී එක්තරා ලාඳුරු රෝගියෙක් තමන්ගේ ඇඟිලි ටික කුණු වෙලා රිදී කඩකින් යට ගහගෙන හිටියේ. තමන්ට ලැබිච්ච කඳ ස්වල්පයක් බොන්නට සූදානම් වෙන වෙලාවේ මහාකාශ්‍ය පහමුදුරු වෙනවා දැකලා අදහස් කළානේ අපි වගේ අසරණ අයට දානයක් දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නේ. උන්වහන්සේලා මුණගැහෙනකොට මගේ අතේ දෙයක් නැහැ, මගේ අතේ යමක් තියෙනට උන්වහන්සේලා නැහැ. අද මට දන් දෙන්න යමක් තියෙන උන්වහන්සේත් වැඩ ඉන්නවා. ඒ නිසා මේ කඳ ටිකට වත් කඳ ටිකවත් උන්වහන්සේට පූජා කරගන්නවා කියන තදේශිත ඇති කරගෙන ලාඳුරු රෝගියා ඒ කැඳ පිට උන්වහන්සේගේ පාත්‍රයට බෙදන්න සූදානම් වුණා. ඒ මොහොතේ මහ පුදුම සිදුවීමක් වුණේ අර ඇඟිල්ල රිදි කඩකින් බැඳගෙන තිබිච්ච ලාඳුරු රෝගියා මේ ඇඟිල්ලක් ගැලවිලා කැඳ ටිකත් එක්කම පාත්‍රයට වැටුණා. මේ අසරණයා බොහෝම දුකටපත් වුණ ජීවිතයේ එකම දානයක් දෙන්න ලැබුණේ. ඒ අවස්ථාවන් දිලිහි ගියා. දැන් මේක කොහොම වළඳන්නද මිනිස්සේ? අනේ උන්වහන්සේ මේක විසි කරලා දමාවි කියලා සිත බොහෝම සංවේගයට පත් වුණා. මහකාශ්‍යප මහමුදුරුව දන්නවා මේ මිනිස්යාට වෙන පින්කමක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ජීවිතේට තාන්තරායක් ලැබෙන්නේලා. ඔහුට අනුකම්පාවෙන් ඒ අසරණයාට අනුකම්පාවෙන් සුගතිය පිණිස යහපත පිණිස එයා සංගයේ මුරුකක් මුල වැඩ සිටගෙන ඔහුට පෙනෙන ආකාරයෙන්ම ඇඟිලි දෙකින් ඒකුණු වෙච්ච ඇඟිල්ල පසෙකට දාලා පිළිකුල් දෙයි නොපිළිකුල් සංඥාව උපදවාගෙන ඒ කැඳ ටික වළඳන්නට තරම් උන්වහන්සේ මනාකාරය. එබඳු කරුණාවෙන් යුක්ත වූ උන්වහන්සේ දිනක් බුදුරජාණන් වහන්සේ දැන් බොහෝම දුරුවලයි වයස්ගතයි. ජම් දිනක උන්වහන්සේ කොහේ හෝ පිරිනුවම් පාවිනම් ඒවා දැනගත යුතුයි. තමන් වහන්සේ වැඩ සිටින තපෝනාරාමයේ ආසන්නයේ තිබුණු පුලිලගසේ මල් පිපී තිබුණා.
ගත දිනා බලා මහන්සිය අධිෂ්ඨානයක් කළා. යම් දවසක මේ කුලල ගතේ මල් මැලවේ නම් එදින බුදුරජාණන් වහන්සේගේ පිරිනිවි දවස බව ඒ ආරංචිය තොරතුරු බවට පත්වේවා කියලා අධිෂ්ඨාන කරගත්තා. මෙසේ කලක් කැවෑමෙන් දිනයක කුලල ගතේ මල් මැලවේ මහ පොළොව සිටගත් ආකාරය දැක ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවනට වැඩම කළ බව දැන භික්ෂූන් පිරිවරාගෙන කොහි උන්වහන්සේ වැඩ සිටින්නේ දැයි සොයා කුසිනාරාව දිස්ත්‍ර වැඩම කරමින් සිටියා. කුක්කුස මල්ල බුදුරජාණන් වහන්සේට දෙවියන් විසින් උපහාර පිණිස විසිර වූ මදාරා මලක් පරසතු මලක් රැගෙන යමින් සිටියේදී මගදී හමු වී උන්වහන්සේ සමග කතා කළා. බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවා. කොහේද උන්වහන්සේගේ දේහයට පත් වෙලා තියෙන්නේ කියලා තොරතුරු ඔහු සමග කතා කරද්දී ස්වාමීන් දැනට දින හතකට කලින් බුදුහාමුදුරුවෝ පිරිනිවනට වැඩියා. මේ දෙවියන් විසින් ඇතුරු පරසතු මදාරා මල් අතරින් මම හිඳගත් මලක් මේ. උන්වහන්සේගේ ආගමනයේ අද දවසේ සිද්ධ වෙන්නේ කුසිනාරාවේදී මෙසේ ප්‍රකාශ කළත් මේ මහා කාශ්‍යපයන් වහන්සේ තවදුරටත් පෙරමගට වැඩම කරමින් සිටියා. එක්සේ විසුවියන් දරසයයක් කරවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය එහි තැන්පත් කොට ගිනි තබන්නට උත්සාහ කළා. මොනම විදිහකින්වත් සඳුන් දරසය ගිනි තියාගන්නට නොහැකි වුණා. රජවරු මහා කම්පිතව ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසීමක් කළා. ඒ ස්වාමීනි මෙහෙමනේ, ඒ දේවල් වහන්සේ මතක් කළා මහරජ, ඒ ගැන මට කියන්නට තොරතුරක් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් ලබන්නට ඕන. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්සතරුන් අතර අග තනතුරු ලද උතුමයන් වහන්සේ මහන්සි මතක් කළා. නික දෙවියන්ගේ අධිෂ්ඨානය යම් මොහොතක සරිය මහා කාශ්‍යප හාමුදුරුව මෙහි වැඩම කොට අද උන්වහන්සේගේ දෙසිරිපතුල් වැඳ පුදා ගනීද ඒ තාක් මේ සෑයගෙන කියන්නට පුළුවන් කමක් නැහැ. දෙවියන්ගේ අදිස්ථානය මහා කාශ්‍යපයන් වහන්සේගේ අදිස්ථානයක් නිසා මේ දර්ශනයේ කිසිවෙකුට බිනි නොතිබිය හැකි බව උන්වහන්සේ වදාළා. පතුව මහා කාශ්‍යපයන් වහන්සේ වැඩම කොට දර්ශනය වටා තුන් වටක් පැදුණු කොට උන්වහන්සේගේ සිරිපතුල් තිබූ දිසාවෙන් දීමදිගාවී උන්වහන්සේට වැඳ නමස්කාර කරද්දී දර්ශනයේ එක්සියෙන් සිරියන් දර්ශනයේ දෙබාවී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් මහා කාශ්‍යප මහමුදුරුවන්ට දර්ශනය වුණා. උන්වහන්සේ දිසිරිපතුල් පිරිමදිනින් අනේ ස්වාමීනි, ඔබ වහන්සේගේ දෙසිරිපතුල් දෙක වැඳ පුදා ගන්නට මං ඒකාසංක කල්පලක්ෂයක් මුළුල්ලේ ගුණ පුරාගෙන ආවා. මේ ජීවිතේ මට ඒ සුදුරු භාග්‍ය උදා වුණා. ඒ සුමතාව සම්බවස ඔබ වහන්සේගේ දෙසිරිපතුල් දෙක වැඳ පුදා ගන්නට කියලා ඒ දෙසිරිපතුල් පිරිමදින් වෙන නමස්කාර කළා. උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් සොඳ නමස්කාර කළ තෙමින් නැවතත් ඒ දරසෑය තිබූ ආකාරයෙන් සිහිතා නිරායාසයෙන්ම ඒ සෑයගින් යවුණා. එතැන් පටන් උන්වහන්සේට මේ ශාසනයේ බාර දුරු වගකීම පැවරුණා. ඒ ආසන්නයේම සිදු වෙච්ච සිදුවීම් එක උන්වහන්සේ තීරණය කළා. එක් මන් දිනයක මේ දහම සුරක්ෂිත කරලා තියන්නට ඕන අනාගතය වෙනුවෙන් ඒ අනුව අජාසත්ත රජුගේ සමග සාකච්ඡා කළ තුන් මාසයක් පැවැයමින් සප්තපර්ණිගල් ගුහාවේදී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වමින් මේ පිටක දහම පෙළ දහම සුරක්ෂිත කොට බුද්ධ භාෂිතේ මියේයි අද දක්වා අපට සුරක්ෂිත කොට තිබුවේ මහා කාශ්‍යපයන් වහන්සේ. බුදුහාමුදුරු වදාළා උන්වහන්සේදී නොකලේ නම් අපට දෙනෙන්නට සැනසෙන්නට දහමක් නොලැබී යන්නට තිබුණා. ඉතින් මේ ආදී වශයෙන් උන්වහන්සේලාගේ ගුණ සීකරණ කොට අනේ මෙබඳු ගුණේ තුත්තමයන් වෙන්නේ අපි දන් පූජා කළේ කියලා බුදු ගුණ සඟ ගුණ මෙනෙහි කර කර බලනකොට කුමක් වේවිද අපට?
අපේ සිතේ ප්‍රවතුණු යම් අකුසලයක් තිබුණා නම් ඒ අකුසලයේ යටපත් වෙලා මතුවෙන කුසලය ශ්‍රද්ධාදී උතුම් ගුණ අන නූපන් කුසලයේ උපදිනවා. අද හවසටත් එහෙම වෙන්නේ තමයි හෙට දවසටත් අනේ අපි එහෙම පින්කමක් කළා නේද. අනිද්දාට එහෙම සිහි කරන නැවත නැවත මේ පින්කම සිහි කරනවා කියලා කියන්නේ මොකද්ද? නූපන් අකුසලයේ නූපදින සේ උපන්න කුසලයේ දෙවි යනසේ නූපන් කුසලයේ උපදවාගෙන උපන් කුසලයේ වඩනවා. මේ විදිහින් බුදු ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා, මෙබඳු ගුණ ඇති උත්තමයන් වහන්සේලාට දන් දුන්නා නේද. දානය ගැන හිතනවා, දානය බුදුහාමුදුරුවෝ වරණා කළ එකක් නේද. සාගානුස්සති තවත් භාවනාවකට පිවිසෙනවා. දේවානුස්සති දිව්‍යං දිව්‍ය ලෝකේ සම්පත් විදින්නේ මෙබඳු සුවසේ දිවිවන්නේ මෙවන් පින්කම් සිද්ධ කළ නිසා නේද. තව තවත් තමන් කළ පින්කම සිහි කරනවා. අනේ අපි පූජා කරගත් තැන් වළඳපු ස්වාමීන් වහන්සේලා බොහොම සුවසේ සපසේ උන්වහන්සේලා ගුණධම් පුරා ගන්නවා නේද. උන්වහන්සේලාගේ බඩගිනි දුක් නෙවී ගියා නේද කියලා මෛත්‍රී කරුණාව සිතුවිලි උන්වහන්සේලා පිළිබඳව උපදවනවා. සිම්පෙත් අනුමෝදන් කළ ඥාති විතයිසීන් පිළිබඳව මෛත්‍රී ගුණ වඩනවා නේද. මගේත් දුකට පත්වල හිටියනම් අපි ඇත්ත දුකින් නිදහස් කළා නේද. කරුණා භාවනාව කියදෙනවා. මෙන්න මේ විදිහින් මේ පින්කමත් එක්ක මේ කුසලයේ වැඩෙන විදිහට නැවත නැවත හිතන්න පුරුදු කළොත් ඒ තුල ප්‍රමද්ද වෙන්නේ යෝනිසෝච මනසිකාරන්තෝ කාමොච්ඡන්දායත. හිතේ ප්‍රමෝදය ඇති වෙනවා. ඒ බුදු ගුණ සංඝ ගුණ ත්‍යාගය පිළිබඳව දේවත්වයට පත් කරන උතුම් ගුණයක් නේද. මා වැඩි මෛත්‍රී ගුණ දන් දුන් සාමීන් වහන්සේලා පිළිබඳව දුකට පත්ව හිටි ඥාතීන් මුදවාගත්ත හැටි, කරුණාවෙන් හේතුකින් මුදවාගත්ත හැටි, ඒ භාවනා වශයෙන් මේ මනසිකාරයන් පවත්වනකොට ප්‍රමෝදය ඇති වෙනකොට සමුදිතස් ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීති මනස්කායම් සතු හිතේ කයි සැහැල්ලු බව උපදිනවා. සැහැල්ලු බව ඇත්තේ සැප ලබනවා. සුඛිනෝ පස්සද්ද කායෝ සුඛං. සැප ඇත්තේ හිත සමාධිය. එතකොට මේ ජීවිතයේ මේ මොහොතේ අපිට මේකින් කපුණාක් ඒ ආකාරයෙන් මෙහි කරලා සිටි සමාධිය දක්වා උදව් කරගෙන අසංගත ධම්මාර්ගයේද ඒ සඳහා යොදාගෙන ඒ අනුදාම මෙහි කරලා නිවන් මාර්ගට මේ උපකාරක ධර්මයක් බවට අද අදින් පත් කර ගැනීම හිතියාව කියලා. ඉතින් ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ විදිහින් වැඩුවාම ලෝකෝත්තර සම්මාදිට්ඨියට ලං කරවන ප්‍රතිපදාවක්. එසේ නැතුව අපට සසර යන්න, පරණ වෙන්න, දෙව්සත්ව මිනිස් සත්ව ගැන හිතලා තව තවත් තෘෂ්ණාවෙන් ඒ භවයේ ඇලෙන්න නෙමෙයි උනාසුවදාලි. මෙන්න මේ ආකාරයෙන් සිත මෙහි කරනකොට අපට මේ පින්කමම නිවන් පිණිස හේතු වෙන පින්කමක් බවට අපට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එසේ යෝනිසෝ මනසිකාරයෙන් සිතේ සමාධිය දක්වා සමාධියෙන් උපකාර කරගෙන නුවණින් කළ යුත්ත ක්‍රීම දක්වා නිවන දක්වා උපදිත්‍රය වෙන හේතු වෙන උතුම් පින්කමක් අපි මිදහවල සිද්ධ කරගත්තා කියන සතුට ඇති කරගෙන අපේ මේ කුසලයේ අපේ මේ කින ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් මේක සදාකාලික සුඛ වෙන දෙන උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිසම හේතු වාසනා වේවායි සතුටුවන උතුම් සත්‍යයන් වහන්සේලා තුලින් කැමති දෙවියන්ට ඉස්සතාමී සියලු දිවිරාජ සමෝහයාට බුදුරෝ සත්‍යයන් වහන්සේලාට මේ පින්වත් පත් වේවා. සතර ජීවිත සුව පත් වේවා. දුක් පිළිත සතර ගමන කොට සාන්ත ජීවනින් සනසීවා. සම තමන් නමින් ඇති මිය පරලෝකීය මෞපිය ගුරුවරා ආදී සකල විද ඥාති වර්ගයාට කුල පරම්පරාගත සියලු ඥාතීන්ට මේ පින්වත් පත් වේවා. සතර ජීවිත සුව පත් වේවා. දුක් පිළිත සතර ගමනින් කොට මේ දුවා දරුවන් ඇතුළු මේ හැම දෙනාටත් හැදුවැට ගුරු දෙමාපියාදී කුල දේශයනටත් මේ හිතයි හැමටත් මේ පින් එක ක්‍රියත් පත් වේවා. සසර ජීවිත සුව පත් වේවා.
දුක්පින් සසර ගමන නිම කොට ශාන්ත නිවනින් සැනසෙත්වා. එතෙ මේ ජීවිතවලට බලපවත්වන දෘශ්‍යමාන අදෘශ්‍යමාන පළව දුරු සරදර භාදක කාචිත්ත පීඩාවන් දුරුවී අතුරු අන්තරාවන් මගහැරී නිරුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත උදා වේවා. සර්වාරක්ෂා සම්පත්තිය සැලසේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුණු වී ලෞකික ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනා සිද්ධ වේවා. සතර ගමනේ සරණාතුරු නරකාදී දුකටම එතන සාපිතාසාදී දුකට නොතමින දුර්ගණයතුරෙන් මිදී සත්පුරුෂයතුරෙන් ධම්ම ගාථාගෙන ලෝතුරු මග පල නිවනින් සැනසුම කල්වා මත හිමිටිනාටම දේවා. සම්බේතියෝ විවජ්ජං කූ සබ්බ රෝගෝ විනස්සති මා පින්වත් සංසරාදු සුඛි දීර්ඝායුෂෝ භව. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවත අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමය.